ඔක්කොම එක දිගට කතා කරනවා. ඒ නිසා මේ කතා කරනවා. ශික්ෂණය ගැන කතා කරනවා. ශික්ෂණය කියන්නේ මොකක්ද? ඔබතුමා දන්න ඇති ලෝකයේ විශේෂ ප්‍රධාන මනෝවිද්‍යාවේ කියලා කිම්පියාජික. ඔහු ශික්ෂණය ගැන කියලා තිබ්බා. ශික්ෂණය කියලා කියන්නේ පෞරුෂයක් කරගෙන අධ්‍යාපනය කරන ශික්ෂණය. ශික්ෂණය කියන්නේ පෞරුෂයක් කරගෙන. පෞරුෂය කොහෙන්ද දැනගස්සන්නේ? පෞරුෂය දැනගස්සන්නේ පවතින සමාජයකට. අපි ශික්ෂණය කරන්නේ ඇත්ත නවක අනුභවිතාවේ නැත්නම් නවක වදේ මේ ආවට පස්සේ වස්තුවේක මාස් දෙක තුනක් කරන එක ශික්ෂණය. ඒක අපි අවංකව පිළිගන්නවා. ඒක තුළ අපි කියනවා වදේ ඕ අපි කියනවා මේක මෙහෙම කරන්න ඕනේ. අධ්‍යාපන පෞද්ගලික සම්තෝ සකන් කරන්න ඕනේ. විශ්වවිද්‍යාල හොස්ටල් එකකින්ද එකට ඉන්න ඕනේ. එහෙම අපි කියනවා. ඇයි අපි එහෙම කියන්නේ? ඉතින් ඒක වැරදිද? මේ අදාර්ථයෙන් මුහුණ දෙන්න. ඒක නැත්නම් වැරද්ද කියලා ශික්ෂණය. ඒ ශික්ෂණ ක්‍රියාව ලක් කරන්න ඕනේ. ඒකෙන් තමයි ඉතින් මේ ශික්ෂණ ක්‍රියාවලත් එක උරුම වෙන්නේ. මේ දින සාමූහිකත්වයේ මේ පුදුමාරට මේ ප්‍රශ්නේ නැහැ. ඒ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ අපිට මේ විවේචනය කරන ගොඩක් අය මේ ප්‍රශ්නේ තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය එහෙම නොවේ. මේක තියාගන්න කෙනෙක් කවුරුත් කැමති. අපි අහනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ ෆැකල්ටි බෝඩ් වල ශිෂ්‍ය නායකව පාවා දෙන එකට උත්තර. ෆැකල්ටි බෝඩ් රිස්පෙෂන් එකක් ගන්න ක්ලාස් එකක් ගන්න ෆැකල්ටි බෝඩ් එක වාඩි වෙලා සුක්නා පාවා දෙන ශිෂ්‍ය ව්‍යාපාරය කරන උත්තර. වීසී එක හොරෙන් කීටන රංග ඉවරලා වීසී කේ සල්ලි ටිකක් අරගෙන ඉවරලා ඒ සල්ලි වලට අරගල පාවා දෙන ශිෂ්‍ය නායකව කරන උත්තර. ඒකද ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙන්නේ. ඒ වෙනුවට ඊට වඩා සතුන්ගාමි පාවා බොතු අපි පිළිගන්නා ආචාරවල පරිපාලන මේක ප්‍රශ්නයක් තියෙන පුළුවන්. නමුත් මේ ශිෂ්‍ය ව්‍යාපාර අතර තියෙන සංස්කෘතිය ඒකට උරණ වෙන්න එපා. ඒක නිසා තමයි මේ සාමූහික රැකලා තියෙන්නේ. රටේ ගොඩක් සිද්ධි වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය කොහොමද කරලා විනය රැකගෙන ඉන්නේ නිසා. අපි කියනවා අතරමැද සිද්ධි වෙනවා ඒක ඇත්ත. නමුත් ඒව විරුද්ධ සිද්ධි. දැන් උදාහරණයක් ගන්න. අපේ විනයකට කතා කරද්දී අපි කියනවා මෙහෙම. දැන් වෛද්‍යවරේ පොඩි දවසක උඩ සහෝදර සහෝදර දකින්නේ වෛද්‍යවරේ දූෂණය කරා ඇඟලුම් කර්මාශාලාවක සේවිකාව. එම සිද්ධිය කියලා දැන් ඔහු ගිරේ ඉන්නවා. දැන් ඒකෙන් කියවෙනවද ලංකාවේ වෛද්‍යරු ඔක්කොම ස්ත්‍රී දූෂකයෝ. හැබැයි සිරසින් හදාගත්ත මතයක නෙමෙයි. සිරසින්ගේ නිවුස් එක වෛද්‍යරේ කියලා උස්සන්නේ ඒක නෙමෙයි. දැන් සමහර වෛද්‍යරු වලින් ඇඟිලි කැපෙනවා දරුවන්ට. සමහර වෛද්‍යරු වලින් ජීවිත හානි වෙනවා. ඒකෙන් කියවෙනවද ස්පිතාල වල යන්න ඕනේ. ඒකෙන් කියවෙනවද වෛද්‍යරු මිනිස්සු මරණ ඉන්න කියලා. දැන් මේ මාධ්‍යවල හදාගත්ත මතයක නෙමෙයි. ඉතින් මත හදාන්නේ මාධ්‍යවල. මත අපි කියන මතනේ යන්නේ. දැන් මේ මතේ ගිරියක් මේක ගිරියක් නේ කවුරු මේ අපි කියන මතේ මේ සමාජය නේද ඒකයි ප්‍රශ්නේ ඒ මත හදන්නේ ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ හදන මත හරියද ඒ මත ඔක්කොම නේද අපි ආන ප්‍රශ්නේ ඊට පස්සේ නවක වදේ ගැන කිව්වොත් ඇත්ත නවක වදේ අපිට විවේචන තියෙනවා අපි බෑන්ඩ්ලු කියනවා මේ තියෙන නවක වදේ හරි නව කොම සංස්කෘතියට මුහක් කර කියන එකට ශිෂ්‍ය ව්‍යාපාර නායකත්ව විවේචනක් තියෙනවා ඒ විවේචන අපි ඔබතුමාලා කියලා දන්නේ අපි ශිෂ්‍යයෙක් කරනවා ඒනි සභාවතර ලේකම්ම ශිෂ්‍යයෙක් ඕන තරම් ඒවට ගැටෙනු මේව නවත්තන්න කියලා. ඒක ඇදීම කරන තුරු හැබැයි අපි ඔබතුමාගේ ගාවට ගිහිල්ලා ශිෂ්‍යෝ ආවද නැහැ. ඒක කරන්න බෑ. අපි මේකත් එක ගැටෙන ගම ඔබතුමාලා එක්ක ගැටුමක්. ඒක වෙනම එකක්. අපි ළමයෙක්ව ශිෂ්‍යක ආත්මය කරන මේ දැන් මේ නවපාදේ කියලා කියන්නේ මේක නිකන් අපි දැන් මේක සමාව කතා කරන්නේ මේක අපි හදපු එකක් වගේ. නේ අපි එනකොට මේක තිබ්බා. ඔන්නම් උදාහරණයක් කියන්නේ. දැන් ගෑර ළමයිට කියනවා යක්කෝ කියලා. ශිෂ්‍ය විලා මේ උපසස්තිය ඔබතුමාලා කවුද කියන්නේ? යක්කෝ කියලා කියනවා. දැන් මේක අපි කියනවා අම්බස්ටි වෙච්ච කතාව බල බල කියනවා මෙහෙම කියන්නේ. ඊවස අපි කියනවා දැන් මේ නෑ දැන් කියනවා. හැබැයි දැන් යක්කු වෙන්න පුළුවන් ශිෂ්‍යවතර අතර. ඇයි ශිෂ්‍යවතර යක්කු වෙන්න පුළුවන්? හැබැයි එහෙම එකක් නෑ. ඒ වචනේ ඇයි? ඒ නැත වෙන්නේ හේතුව තමයි. මේ ශිෂ්‍ය ගාවාට බලපා දෙනවා අපේ ආසියාතික සමාජයේ පසුගාමිකම්. ඒ පසුගාමිකම විසින් පිරිමින්ට බෞද්ධයෙක් ගෑනුන්ට බෞද්ධයෙක් නෑ කියන එක තමයි තියෙන්නේ. ඒක වැරදි. ඒකට ගැටීමක් තියෙනවා. අපිට ඒවා සම්බන්ධ සංවාදයක් තියෙනවා. හැබැයි ඒ සංවාදේ අපි ඔක්කොම කියන්නේ මේ තියෙන විවේචන. හැබැයි අපිට මේකට විවේචන කරනවා අපිට ගැටෙනවා. හැබැයි සමාජය දකින මේ සමාජය සස්පෙන්ඩ් කරලා මේක නවත්තන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. උපසංස්කෘතිය තව උපසංස්කෘතියෙන් ආදේශ කරනවා මිසක් ඒක ඉවත් කරන්න බෑ. මේ තියෙන උපසංස්කෘතිය කවුරු ගැමුණත් අකමැතිවට ඒක ඉවත් කරන්න බෑ. ඒක ඉවත් කරන්න ඒක වෙනස් කරනවා නම් ඒක ක්‍රියාත්මක කරන ඇත්ත කරන සංවාදයෙන් තමයි වෙනස් කරන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කියනවා ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කවුරු කියදයක් දිහා බලන්න එපා. එකේ කියලා කියන විදිහට බලන්න එපා. එකේ කියලා කියන විදිහට බලන වෙනකොට ශිෂ්‍ය ව්‍යාපාරය විවෘත බලන්න. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යයනය කරන්න. 1978 ඉඳලා අපි කරපු වරද, අපේ මතය, අපි කියපු දේවල්, අපි කරපු වෙනස්කම්, අපි සමාජයට කරපු දේශපාලන බලපෑම ඒක අවාංකව විවෘතව අධ්‍යයනය කරන්න. ඒ ඉල්ලීම් කරමින් මම නියමිතව